අයිබෝවන් අදත් සතියක විරාමයකින් අනතුරුව අප ඔබ හමුවන්නේ ඔබේ ප්‍රියතම ක්‍රීඩාශීලී හෝරාව කඩුල්ල වැඩසටහනින්. අද කඩුල්ලේ මාතෘකාව වෙන්වන්නේ ක්‍රිකට් ක්‍රීඩාව පිළිබඳව කතා බහ කරන්නට. ඔබ දන්නවා පසුගිය සතියේ අප ක්‍රිකට් පිළිබඳව කතා බහ කළා ඒ ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුවේ සභාපති දුලීප් මෙන්ඩිස් සමග. අද අප කඩුල්ලට ආරාධනා කළේ ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩා පිටියේ තවමත් වමත් මදවේග පන්දු යවන්නෙකු ලෙස කැපී පෙනෙන යොවුන් ක්‍රීඩකයෙකුට. 2002 වසරේ බංග්ලාදේශ කණ්ඩායම ශ්‍රී ලංකාවේ සංචාරය කළ අවස්ථාවේදී ඔහුට අවස්ථාව ලැබුණා සරණමුතු ක්‍රීඩාංගණයේදී ප්‍රථම වරට ටෙස්ට් වරම් ලබන්නට. බංග්ලාදේශය සමග ටෙස්ට් තරඟ දෙකකට සහභාගී වූ මේ ක්‍රීඩකයා ඉන් අනතුරුව තුන්වෙනි ටෙස්ට් තරඟයට ක්‍රීඩා කළේ 2007 වසරේදී. ඒත් බංග්ලාදේශය සමග මහනුවර අස්ගිරිය ක්‍රීඩාංගණයේදී. ඔහුගේ හොඳම පන්දු ඇවීම ලකුණු 35කට කඩුලු 4ක්. ටෙස්ට් තරඟයක හොඳම පන්දු ඇවීම ඉනිමක. නමුත් ඉන් පසුව ඔහුට පළමු පෙළ ක්‍රිකට් තරඟවලදී මොනතරම් දස්කම් පෑවත් ශ්‍රී ලංකාව තුළ ටෙස්ට් තරඟයකට හෝ එක්දින අන්තර්ජාතික තරඟයකට ක්‍රීඩා කරන්නට වරම් ලැබුණේ නැහැ. මා හිතනවා මේ හොඳ අවස්ථාවක් අපට අද කඩුල්ලේ සංවාදයෙන් විවෘතව කතා බහ කරන්නට. අප ආරාධනා කළේ තවමත් පළමු පෙළ ක්‍රිකට් තරඟවලදී වමත් මදවේග පන්දු යවන්නෙකු ලෙස කැපී පෙනෙන දස්කම් පාන යොවුන් ක්‍රීඩක සුජීව ද සිල්වාට. සුජීව ද සිල්වා තමයි අද කඩුල්ලේ ආරාධිතයා. අපේ ආරාධනය පිළිගෙන කඩුල්ලට එක්වුණු සුජීවව අප ඉතාමත්ම ආදරයෙන් සෙනෙහසින් පිළිගන්නවා. අයිබෝවන් සුජීව, මා හිතනවා අද සංවාදයට මුලපුරන්නට හොඳම අවස්ථාව තමයි, හොඳම වෙලාව තමයි මේ. විශේෂයෙන්ම ඔබ ගැන කතා කරද්දී අප දකිනවා ඔබ ක්‍රීඩා කරලා තියෙන්නේ ටෙස්ට් තරඟ 3කට විතරයි. නමුත් කඩුලු 11ක් ලබාගෙන තියෙනවා වමත් මදවේග පන්දු යවන්නෙක් හැටියට. ඔබ දකුණත් පිතිකරුවෙක්. තාමත් ඔබ ශ්‍රී ලංකාවේ පළමු පෙළ ක්‍රිකට් තරඟවලදී කැපී පෙනෙන භූමිකාවක් රඟපානවා, විශේෂයෙන්ම වේග පන්දු යවන්නෙක් හැටියට. මොකද වුණේ ඇත්තටම ඔබට සාධාරණ අවස්ථාවක් ලැබුණ නැත්තේ ඇයි? ඔබ ඉතාමත්ම හොඳින් පන්දු යවන්නෙක් ලෙස කැපී පෙනෙන අවදියේ, විශේෂයෙන්ම 2002, 2003 සහ 2005, 2006 වසර ඒ සීමාවේ ඔබට මීට වඩා අවස්ථාවක් ලැබෙන්න තිබුණා. නමුත් ඔබට ඒ අවස්ථාව ලැබුණේ නැහැ. මොකද හිතෙන්නේ අද ආපස්සට හැරලා බලනකොට? ඇත්තටම මුලින්ම ශ්‍රී ටීවීකට ස්තුතිවන්ත වෙන්න ඕන මාව මේ වැඩසටහනට විවෘතව සාකච්ඡාවට කැඳෙව්වට. මේක මට හොඳ තෝතැන්නක්, මගේ මට වෙච්ච සාධාරණ අසාධාරණ ඔක්කොම කියන්න මං හිතන්නේ සත්තට බොහොම ස්තුතියි මාව මෙතනට එක්කන් ආවට. ඇත්තටම ඒක මම හරි කනගාටුයි. මගේ අතීතය දිහා බලද්දී මගේ ජීවිතේ ගොඩක් දේවල් මට අහිමි වුණා. ඒක සමහර අවස්ථාවලදී මට අහිමි කරා. ක්‍රිකට් ක්‍රීඩකයෙක් හැටියට. මොකද ඒවකට හිටි අපේ මොනවාද තේරීම් කමිටුව, ඒගොල්ලෝගේ ඌමනා එපාකම් සපුරන්න අපිව සමහරලාවට ඉත්තු කරගත්තා. ඉතින් ඒ අවස්ථාවලින් තමයි අපිට මගේ ජීවිතයේ ක්‍රිකට් පළවෙනි ටෙස්ට් මැච් එක මං ගෙවේ 2001. ඊට පස්සේ ටෙස්ට් මැච් එකක් ගහන්නේ මම අවුරුදු 5කට පස්සේ 2007. හැබැයි මගේ ඇවරේජ් බැලුවොත් 19යි. එතකොට මම විකට් 11ක් කරන් තිනවා මේ මැච් තුනට. ඔව්, පොඩ්ඩක් බාධා කරන්න වෙනවා. සුජීව, මම හිතනවා ඔබ ශ්‍රී ලංකාවේ පළමු පෙළ ක්‍රිකට් තරඟාවලියේදී ඉතාමත්ම කැපී පෙනෙන ක්‍රීඩකයෙක්. මොකද පළමු පෙළ තරඟ 100කදී ඔබ මේ වන විට කඩුලු 309ක් බිඳහෙලා තියෙනවා. අනිවාර්යයෙන්ම. ඔබගේ හොඳම පන්දු යැවීම ලකුණු 49ට කඩුලු 7ක්. පන්දු යැවීම සාමාන්‍ය 23.63ක්. මේ තරම් දස්කම් පෙන්වද්දී ඔබට ඒ අවස්ථාව ලැබුණේ නැහැ හරි හැටි ශ්‍රී ලංකා කණ්ඩායමට එක් වෙලා ටෙස්ට් තරඟ බිමේ කැපී පෙනෙන දස්කම් පාන්න, නැත්නම් එක් දින තරඟ වලට සහභාගී වෙන්න. ඇත්තටම ලොකු අසාධාරණයක් ඔබට වෙලා තියෙනවා. ඔව්, ඇත්තටම මං හිතන්නේ කඩලු 300ක් ගත්තු ෆාස්ට් බෝලර් කෙනෙක් ලංකාවේ ඉන්නේ බොහොම අඩු ප්‍රමාණයක්. මම චමින් දවාස්, රුචිර පෙරේරා, චමිල ගමගේ වැනි ඉතාමත් කලාවේ, මොකද ලංකාවේ විකට් දඟ පන්දු යවන්නන්ට පුරුදු විකට් හොඳ විකට් තියෙනවා. මම හිතන්නේ ෆාස්ට් බෝලර් කෙනෙක් විකට් 300ක් ගන්නවා කියන්නේ අපේ සෙලෙක්ෂන් කමිටි, අපේ ක්‍රිකටර්ස්ලා හැපි වෙන්න ඕන මේ වගේ බෝලර් කෙනෙක් ලංකාවේ ඉන්න කියලා. මම හිතන්නේ මේ ඇප්‍රිෂিয়েට් එක අපිට හම්බෙන්නේ නැහැ. එක අවස්ථාවක මම මගේ බෙස්ට් බෝලින් ෆිගර්ස් 7 for 23. ඉතින් ඒ වගේ වෙලත් මට මෙහෙමයි, මේ සාකච්ඡාවේදී මට කතා කරනකොට දේවල් මට කතා කරන්න පුළුවන්. හැබැයි සමහර අවස්ථාවලදී අපි විවෘත වුණොත්
එක්තර වෙලාවට අපිට අපේ ලංකාවේ හැටියට අපිට පාර බැහැලා යන්න බැරි අවස්ථාවලුත් වෙනවා. ඉතින් මම හිතන්නේ බලමු මොකද අපි මේ සාකච්ඡාව දෙන්නේ කියලා. තාමත් ඔබ යොවුන් වියේ පසු වන ක්‍රීඩකයෙක්. තාමත් ඔබට අවස්ථාව තියෙනවා ශ්‍රී ලංකා කණ්ඩායමට එක් වෙලා ඔබේ උපරිම දක්ෂකම් පෙන්වන්න. ඔබට තවමත් අවස්ථාව තියෙනවා. ඒ අවස්ථාව ඉදිරියේදී ලැබෙයි කියලා විශ්වාසයක් තවමත් තියෙනවා. අනිවාර්යයෙන්ම. මොකද මම තාම මට අවුරුදු 31යි. මම ක්‍රීඩාව අතහැරලා නැහැ. මම ක්‍රීඩා කරන්නේ මගේ හිතේ හයියෙන්. මම හිතනවා මට මේක කරලා මගේ දස්කම් පෙන්නලා මට අවස්ථාවක් තියෙනවා මට ආය ජාතික කණ්ඩායමට තරම් කරන්න. හොඳයි, අපි තේරින් කමිටුවේ ක්‍රියාකලාප ගැන තවදුරටත් කතා බහ කරන්න බලාපොරොත්තු වෙනවා. ඊට පෙර අතුව මා කැමතියි දැන් ඔබ කොහොමද සුජීවද සිල්වා කියන ක්‍රීඩකයා ක්‍රිකට් ක්‍රීඩාව පැත්තට යොමු වුණේ කොහොමද? ආපස්සට හැරිලා බලනකොට පුංචි කාලේ පොඩ්ඩක් මතක් කරන්න, ඒ මතක සටහන් කොහොමද ඔබ ඔබේ දස්කම් පියවරෙන් පියවර මුවහත් කරගෙන ක්‍රිකට් ක්‍රීඩකයෙක් හැටියට පාසල් වී ඒ මතක සටහන් සමග අන්තර් ක්‍රීඩා සමාජ මට්ටමට ඔබ පිවිසුණු ආකාරය පිළිබඳ පොඩ්ඩක් මතක් කරන්න. මොකද ඔබේ අන්තර් ක්‍රීඩා සමාජ දස්කම් ඉතාමත්ම වැදගත්. මොකද ඔබ වමත් පන්දු යවන්නේ චමින්ද වාස් වගේ. මගේ ක්‍රිකට් ක්‍රීඩා පටන් ගත්තේ අපේ ගමේ පන්සලෙන්. ඇත්තරම කියනවා නම් පන්සලේ ක්‍රීඩා ගාලා තියෙනවා. ඔව්, ඇත්තරම කියනවා. මොකද මම මට අවුරුදු 9යි. මගේ මට වඩා ලොකු අයියලා මාව එක්ක යනවා පන්සලේ වත්තක් තියෙනවා. අපි මේ වත්තේ තමයි අපි ක්‍රිකට් ගියාම. එතකොට ඉස්කෝලේ ක්‍රිකට් කණ්ඩායමට ගිහිල්ලවත් නැහැ. පන්සල් වත්තේ පටන් ගත්තේ. ඉතින් හැබැයි එහෙම පන්සල් වත්තේ ගහන ලොකු අයියලත් එක්ක සෙල්ලම් කරනකොට අපේ අම්මා එනවා කෝට්ටක් අරගෙන මට ගහලා එලවන්න. මොකද ලොකු අයත් එක්ක ආශ්‍රය කරන්න එපා කියලා. ඉතින් එතනින් තමයි මම පටන් ගත්තේ. ඊට පස්සේ මම මුලින්ම ගියේ මගේ ක්‍රිකට් ක්‍රීඩාව සෙල්ලම් කරන්න මම අලුත්ගම විද්‍යාලයට. ඇත්තටම ඒක මතක් කරන්න ඕන මගේ හොඳම යාළුවා මම පන්සල් වත්තේ ක්‍රිකට් ගහනවා දැකලා මගේ යාළුවා අන්ඩර් 13 ටීම් එකේ ඉන්නවා අලුත්ගම විද්‍යාලේ. එතකොට මගේ යාළුවා තමයි මාව අරගෙන ගියේ සුජීව යන් මට ගමේ කියන්නේ රුවන් කියලා. රුවන් යන් අපේ ඉස්කෝලේ ටීම් එකට සෙල්ලම් කරමු යන් කියලා මාව ඉස්කෝලේට අරන් ගියා. එතකොට මම ගියේ කළුවමෝදර විද්‍යාලේ මගේ වෙනම ඉස්කෝලේකට. ඊසේ මාව අලුත්ගම විද්‍යාලයට අරගෙන මම එතනට ගිහිල්ලා එතනින් මගේ යාළුවා තමයි මාව ක්‍රිකට් ටීම් එකට දැම්මේ. හැබැයි මම මුලින්ම පටන් ගත්තේ ක්‍රිකට් චයිනමන් බෝල කෙනෙක් හැටියට මගේ ක්‍රිකට් මූලාරම්භය. ඊට පස්සේ ඒත් වමතින්ද? වමතින් චයිනමන්. මම මේම අනිත් පැත්තට දාන්නේ බෝලේ. කියන්නේ මේම ඔෆ් ලෙෆ්ට් ආම් ස්පින් එකක් නෙමෙයි චයිනමන්. මේ පැත්තට බෝල් කරලා ලෙග් ස්පින් කෙනෙක් දානවා වගේ. ඉතින් එහෙම පටන් අරගෙන ඊට පස්සේ මගේ අවසාන කාලේ මගේ අන්ඩර් 15 ගහනකොට හිටියේ නෑ ලෙෆ්ට් ආම් ස්පින කෙනෙක්. ඊට පස්සේ මම ලෙෆ්ට් ආම් ස්පින් කරා අවුරුදු දෙකක් අන්ඩර් 15. ලෙෆ්ට් ආම් ලෙග් ස්පින්. ඔව්, ලෙෆ්ට් ආම් ස්පින්. ලෙග් ස්පින් එක. ඊට පස්සේ මගේ අන්ඩර් 17 ෆස්ට් ඉයරේදී ෆාස්ට් බෝලර් කෙනෙක් නෑ මගේ ඉස්කෝලේ. මම ෆාස්ට් බෝල් කරා. හැබැයි එදා මම ෆාස්ට් බෝල් කරපු එක මගේ සර් මගේ කෝච් උපාලි තිලකරත්න සර් ඇවිල්ලා කිව්වා. ඒක අහම්බෙන් වෙච්ච සිදුවීමක්. අහම්බෙන් වෙච්ච. අත්‍තරම අහම්බෙන් වෙච්ච. මගේ සර් ඇවිල්ලා කිව්වා සුජී ඔයා මේ අන්ඩර් 15 විකට් පහක් අරගත් අන්තිම මැච් එකේ සීසන් එක ඉවර වෙද්දී ඇයි අන්ඩර් 17 ඇවිල්ලා ෆාස්ට් බෝල් කරන්න කියලා. මොකද සර් මං ආසයි කියලා. ඊට පස්සේ එදා මගේ වෙනස මගේ සර් එදා මාව වෙනස් කරා නම් සුජී ඔයා ෆාස්ට් බෝල් කරන්න එපා ස්පින් කරන්න කියලා. සමහරවිට අදටත් සුජී වැඩි සිල්වා කෙනෙක් ක්‍රිකට් ෆීල්ඩ් එකේ නෑ. මගේ සර් කිව්වා සුජීව කරන්න. ඉතින් ඒකෙන් පටන් අරගෙන මම අවුරුදු වයස අවුරුදු 19 පළවෙනි අවුරුද්ද වෙනකම් අලුත්ගම් මහාවිද්‍යාලය ගැහුවා. ඊට පස්සේ මගේ දස්කම් දැකලා මොකද අපි ගැහුවේ බී ඩිවිෂන් එකේ ස්කූල් ක්‍රිකට් අලුත්ගම් විද්‍යාලේ. කල්තර විද්‍යාලය ගැහුවේ ඒ ඩිවිෂන්. ඉතින් මම කල්තර විද්‍යාලෙත් එක්ක ගහනවා දැකලා මාව ඒ ස්කූලෙන් අලුත්ගම් විද්‍යාලෙන් කල්තර විද්‍යාලයට ගත්තා. එතනදි තමයි මගේ ක්‍රිකට් වල වෙනසක් ඇති වුණේ. එතනින් මම මායි දැන් අපේ ලංකාවට ලෙග් ස්පිනර් කෙනෙක් අපේ මාලිංග බණ්ඩාර එයාත් එක්ක මම එක ක්ලාස් එකේ හිටියේ. ඉතින් මම අයියා එකට ශ්‍රී ලංකා අන්ඩර් 19 ටුවර් එක ගියා. එතන තමයි මගේ ක්‍රිකට් ජීවිතයේ වෙනස ඇති වුණ දවස. මං ඉස්කෝලේ ක්‍රිකට් ගහද්දි මම කවදාවත් හිතුවේ නෑ ලංකාවට ගහන්න ඕන කියලා. මම දන්නේ මම ගමෙන් ආව ක්‍රීඩකයෙක්. මම දන්නේ ඔබේ ගම අලුත් ගම. ඔව්, මම අලුත් ගම කළුආමෝදර. ඉතින් මම දන්නේ නෑ කොළඹ. ඇත්තටම කියනවා මම දන්නේ නෑ කොළඹ කියන්නේ මොකද්ද, කොළඹ ගහන්නේ ක්‍රිකට් මොකද්ද කියලා. මම අන්ඩර් 19 තේරුණාට පස්සේ මම කොළඹ ගියා. එතකොට මට තේරුණා ක්‍රිකට් කියන්නේ මේකනේ කියලා. මම ගහලා තියෙන එතකොට වෙන වෙන මේකකින් වෙන අයිඩියා එකකින්. හැබැයි කොළඹට ආවට පස්සේ අන්ඩර් 19 ට්‍රයල්ස් ගහුවට පස්සේ මම බැලුවා
මේකනි ක්‍රිකට්. එතකොට තමයි මට අධිෂ්ඨානයක් ආවේ නෑ කවදාහරි මමත් ශ්‍රී ලංකා ටීම් එකට සෙල්ලම් කරනවා කියන අධිෂ්ඨානේ එතන තමයි පටන් ගත්තේ. එතකොට දැන් කළුතර මහාවිද්‍යාලයේට ක්‍රිකට් ගහන කාලේ තිලකරත්න ඩිල්ෂාන් ඩිල්ෂාන් සෙල්ලම් කරා. හැබැයි ඩිල්ෂාන් මට වඩා අවුරුදු 4ක් විතර වැඩි මල්. මම අන්ඩර් 19 කාලේ ඩිල්ෂාන් ස්කෝලෙන් අවුට් වෙලා. හැබැයි මමයි ඩිල්ෂානුයි කළුතර ටවුන් ක්ලබ් එකේ එකට සෙල්ලම් කරා. මම බෝල් කද ඩිල්ෂාන් විකට් කීප් කළා. මාලික බණ්ඩාරත් මාලික බණ්ඩාරත් එකක් ගැහුවා. ඉතින් ඒක තමයි මගේ ජීවිතයේ ක්‍රිකට් ආරම්භය. එතන කල්තුරු විද්‍යාලයෙන් තමයි මගේ ක්‍රිකට් ඉගෙන ගත්තේ. මෙන්න මේක තමයි අන්ඩර් 19 ටුවර් කියලා මම හිතාගත්තේ. මේක තමයි ක්‍රිකට් කියන්නේ. දැන් ඉන් පස්සේ ඔබට අවස්ථාවක් ලැබුණාද සුජීව ශ්‍රී ලංකා ඒ සංචිතයට එක්වන්නට? අනිවාර්යයෙන්ම. ඒ පිළිතර ක්‍රීඩා කරන්න? අනිවාර්යයෙන්ම. ඒ කොයි කාලේද? ඒක ඒත් 2001 මුල භාගයේදී. මොකද මම අන්ඩර් 19 ටුවර් එක ඇවිල්ලා මම කෙලින්ම සෙල්ලම් කරේ ගෝල් සීසී ක්‍රීඩා සමාජයට, මගේ පළවෙනි ක්‍රිකට් ගාලු ක්‍රීඩා සමාජයට. ඒකෙන් මම සෙල්ලම් කරලා ඉවරලා මාව මං සෙබස්ටිනයිට් ක්‍රීඩා සමාජයට සෙල්ලම් කරා මොරටුවේ. ඒකෙන් පස්සේ මං අන්ඩර් 23 වයස 23 තරඟවලදී මම මැච් 6 කඩලු 49ක් ලබා ගත්තා. 46ක් ලබා ගත්තා. 46ක් ලබා ගත්තා. ඒක තමයි මං හිතන්නේ, ඒක මං හිතන්නේ රෙකෝඩ් එකක් අපේ වාර්තාවක් වයස 23 පළේ යුගයේ. මං හිතන්නේ මෑත කාලේදී ඒක බ්‍රේක් වුණා. ඒත් ස්පිනර් කෙනෙක්, මම ෆාස්ට් බෝලර් කෙනෙක්, කඩලු මැච් 6 කඩලු 46ක් ගන්න ලේසි නෑ. ඉතින් ඒකෙන් පස්සේ මාව තේරුණා ශ්‍රී ලංකා ඒ සංචිතයට. මම ගියා කෙන්යාවේ 2001 කුමා ධර්මසේන කැප්ටන් කරේ. ඉතින් මම ඒකේ හොඳට සෙල්ලම් කරා. ලංකලා ඒක තමයි මගේ ජීවිතයේ වෙනස. කෙන්යාවේදී ඔබ කඩලු කීයක් විතර ලබා ගත්තද? මම කෙන්යාවේ ෆස්ට් වන් ඩේ එක ගියා. මම ඒකේ කඩලු 3ක් ගත්තා. පළවෙනි ටෙස්ට් මැච් එක ගියා. ඒකේ කඩලු 4ක් ලබා ගත්තා. ඒකේ සුපිරි පාස් වේග පන්දු යන ගියා. මම තමයි නවකයා රොචිර පෙරේරා, ඉන්දික ගාල්ලගේ වැනි රවීන්ද්‍ර පුෂ්පකුමාර වැනි අයත් එක තමයි මම මගේ පළවෙනි සංචාරය මාරම. මම හරි සතුටුයි. ඒ ගැන මතක් වෙනකොට සතුටුයි. කෙන්යා සංචාරය. කෙන්යා සංචාරය. ඊට පස්සේ ශ්‍රී ලංකා ඒ කණ්ඩායමට ක්‍රීඩා කළාද තවදුරටත්? ඔව්, මම ඊට පස්සේ අවුරුදු 2ක් විතර එක දිගට සෙල්ලම් කරා ක්‍රීඩා සමාජය. මොකද මම ඊට පස්සේ තමයි 2001 මම 2001 2002 මම ගැහුවේ ශ්‍රී ලංකා ටෙස්ට් මැච් එකක්. මම ගැහුවේ මගේ ෆස්ට් ටෙස්ට් මැච් එක. ඉතින් ඊට පස්සේ ඇති වුණා එක්තරා තේරීම් කම්මිටු මාරු වෙනවා. එතකොට එක එක පුහුණුකරුවෝ මාරු වෙනවා. එතකොට ඒ පුහුණුකරුවන්ගේ කැමති කට්ටිය එතනට එනවා. ඒ වගේ දේවලුත් වෙලා. හොඳයි, අපි ඒ පිළිබඳව තවදුරටත් කතා බහ කරමු මේ පුංචි විරාමයෙන් පසුව. විරාමින් අනතුරු අප යලිත් ඔබ හමුවන්නේ අද කඩුල්ල වැඩසටහනින්. අද කඩුල්ලේ ආරාධිතයා ශ්‍රී ලංකාවේ යොවුන් වමත් වේග පන්දු යවන්නෙකු වන සුජීවද සිල්වා. ඔහුගේ තියෙන සුවිශේෂත්වය තමයි ටෙස්ට් තරඟ තුනකදී කඩුලු 11ක් ලබාගත් මේ ක්‍රීඩකයාට ඉන් අනතුරුව එකදු ටෙස්ට් තරඟයක් හෝ එකදු එක්දින අන්තර්ජාතික තරඟයක්වත් නොලැබීම. හොඳයි සුජීව, දැන් අප එක්තරා සංදිස්ථානයට ඇවිල්ලා තියෙන ඔබ ඉතාමත්ම හොඳින් දස්කම් පාපු අවදී 2002 වසරේ බංග්ලාදේශයට හෙරෙයිව ඔබ ටෙස්ට් වරම් ලබා ගත්තා පීසරමුතු ක්‍රීඩාංගණයේදී. අනතුරුව ඉතිරි දෙවැනි ටෙස්ට් තරඟයටත් ඔබ ක්‍රීඩා කළා. ඔබ කඩලු 4ක් ලබා ගත්තා ලකුණු 35කට. ඒ මොන තරඟයේදීද? ඒ දෙවැනි ටෙස්ට් තරඟයේදී මම කඩලු 4ක් ලබා ගත්තා. පළවෙනි ටෙස්ට් තරඟයේදී මම ඉනිස් 2කට කඩලු 3ක් ලබා ගත්තා. දෙවැනි තරඟයේදී පළවෙනි ඉනිමේ මට කඩලු තිබුණේ නැහැ. දෙවැනි ඉනිමේ තමයි මම කඩලු 4ක් ලබා ගත්තේ. මං හිතන්නේ මට ලොකු අභියෝගයක් වුණා පළවෙනි ඉනිමේ කඩලු නැතුව. දෙවෙනි ඉනිමේ මං ඇවිල්ලා මම ඇත්තටම කියන්න ඕන, මට එන බාධක, මට එන ප්‍රශ්න ඒවා මම මේ කණින් ආලා ඒ කණින් පිට කරපු නිසා තමයි ඒ තරඟේදී මං කඩලු 4ක් දෙවෙනි ඉනිමේ ලබා ගත්තේ. ඉතින් මං සතුටුයි ඒ ගැන හිතනකොට. දෙවෙනි තරඟේ කොහේදී පැවැත්වුනේ? ඒක SSC ක්‍රීඩාංගණයේ පැවැත්වුනේ. SSC තනතිල්ලේ ඔබ කඩලු 4ක් ලබා ගත්තා ලකුණු 35කට. ඉන් පසුව තුන්වෙනි ටෙස්ට් තරඟයේ ඔබට ලැබෙන්නේ 2007 දී. දැන් මේ කාලය තුළ ඔබ ඉතාමත් හොඳින් දස්කම් අතර සිටියා.
මා විශ්වාස කරනවා අපි පහුගිය වාර්තා ආරම් බලනකොට 2002 2004 අතරත් ඔබ ශ්‍රී ලංකාවේ පළමු ක්‍රිකට් තරගාවලියන්හිදී වමත් වේග පන්දු යන්නේ කැට ඉහළම දස්කම් අතර හිටියා. නමුත් ඔබට තුන්වෙනි ටෙස්ට් තරගේ ලැබෙන්නේ බංග්ලාදේශයේ එරෙහිව මහනුවර අස්ගිරිය ක්‍රීඩා පිටියේදී ඔබ කඩු හතරක් ලබා ගත්තා එම තරගයේදීත් 2007 මේ කාල සමය තුල තේරීම් කමිටුවේ අවධානය ඔබ කෙරේ යොමු වුණේ නැත්තේ ඇයි ඔබ හිතන්නේ මොකද හේතුව? ඇත්තටම කියන්න ඕන මම 2001 මගේ පළවෙනි ටෙස්ට් තරගේ ක්‍රීඩා කරලා දෙවෙනි ටෙස්ට් තරගේ ක්‍රීඩා කරන 2007. හැබැයි ඒ අතරතුර කාලේ මම හොඳට ක්‍රීඩා කරා. මගේ පර්ෆෝමන්ස් අරගෙන බැලුවොත් ෆස්ට් ක්ලාස් තරඟ 100කට කඩලු 309ක් කරන් තිනවා. ඉතින් ඒ ඔය ඕක ලේසියෙන් කරන්න පුළුවන් වැඩක් නෙමෙයි. ඕක ක්‍රිකට් දන්න ක්‍රිකට් බලන ඕනම කෙනෙකුට තේරෙනවා දක්ෂකමක් යම් කිසි දක්ෂකමක් තියෙන්න ඕන මෙවැනි හැකියාවක් කරන්න. නැත්තම් එහෙම කරන්න අමාරුයි. මං හිතන්නේ එකම දේ ලංකාවේ ක්‍රිකට් වල කිසිම ප්‍රතිපත්තියක් නෑ තේරීම් කමිටුවේ කිසිම ප්‍රතිපත්තියක් නෑ ක්‍රීඩකයෝ තෝරන්නේ කොහොමද කියලා. ඒගොල්ලන්ට ඕන ඕන විදිහට ක්‍රීඩකයෝ තෝරනවා. මිනුම් දණ්ඩ වෙනස් වෙනවා අවස්ථානුකූලව. දැන් ඒක තමයි ලංකාවේ තියෙන ලොකුම අඩුපාඩුව. දැන් ඒගොල්ලොන්ගේ අපි කිව්වොත් දැන් මට වයස 31යි. සෝ ඒගොල්ලෝ වයස වැඩි කියලා කියනවා. හැබැයි ඔස්ට්‍රේලියාවේ එංගලන්තේ අපි කියමු වෙන රටවල්වල ඒගොල්ලන්ගේ ෆාස්ට් බෝලර් කෙනෙක් හෝ බැට්ස්මන් කෙනෙක් ගොඩක් අවස්ථාවලදී රටට ක්‍රීඩා කරන්නේ අවුරුදු 30 දීව 29 දී. ඔව් දැන් බ්‍රෙඩ්ලි තාමත් ඉතාමත් හොඳ පන්දු යවනවා ඉහෙලින්ම. අනිවාර්යයෙන්ම ඒ වයසට එනකොට මං හිතන්නේ වේග පන්දු යවන්නේ ඉතාම පරිණතයි නේද සුජීව? පරිණතයි. ඒගොල්ලන්ගේ ජවය වැඩි මේ තරුණ ක්‍රීඩකයන්ට වඩා. එකම මෙතන තියෙන එකම ප්‍රශ්නේ තියෙන්නේ අපේ ක්‍රීඩ අපේ තේරීම් කමිටුවේ නෑ අපේ මේක මේක මේ ඊයේ පෙරේදාපු දෙයක් නෙමේ. මේක එදා ඉදන්ම තිබ්බ මේ